ලක්ෂාන්ගේ ගායනය ගැන මම මුලින්ම කැමති යොමු වෙන්න හේෂාන් ගමගේ මහත්මයාට. මම හිතනවා යාට ලක්ෂාන්ට ගැළපෙන, ඒ කියන්නේ ලක්ෂාන් මම ඩෙන්ටිෆයි කරලා තියෙන විදිහට ලක්ෂාන් උතුරු ඉන්දියානු සංගීතයට ඇලුම් කරන කෙනෙක්. උතුරු ඉන්දියානු සූෆි, කව්වාලි, රාගධාරී සංගීතයට ඇලුම් කරන කෙනෙක්. ඒ ආශ්‍රිතෙම දැන් අපි හිතමු මේ ගායකයාගේ ගීත තෝරනකොට එතකොට යම්කිසි ප්‍රමාණයක් හිතනවා මට මොකද්ද මම මොන මගේ ස්ටයිල් එක අනුව මේ මේ ගායකයා තුළ මොන මොන ගීත තියෙනවද කියලා. ඒ ස්පර්ශ කරනකොට තමයි මේ ගීතේ මම හිතන්නේ ලක්ෂාන්ට අහුවෙන්නේ. ඉතින් මම හිතනවා ගීතය සාර්ථකයි. නමුත් ලක්ෂාන්ගේ දැන් මට හිතෙනවා ටෙන්ස්, ඒ කියන්නේ මොකක් හරි පීඩනයක් ඇතුව ගායනා කරා කියලාත් මට දැනෙනවා. මොකද ඒ ගීතයට ගොඩක් තරඟකරුවන් තුළින් මම දකින දේ තමයි මෙතන අපි සාමාන්‍ය ලයිෆ් එකේ අපි ප්ලසන්ට් වෙන්න ඕනේ.
තොර ස්ටේජ් එකේ අපි කලාකාරයෙක් වෙන්න යනකොට ඒ කලාකාරයා සුවිශේෂී වෙන්න ඕනේ. කලාව පැත්තකින් තිබ්බත් ඒ පුද්ගලයා දකිනකොට යම්කිසි හිතට ඇල්මක් දැනෙන්න ඕනේ. හිතට සතුටක් දැනෙන්න ඕනේ. නමුත් කලාව තුල, ඒ කියන්නේ විශේෂයෙන්ම සංගීතය තුලදී මේ ගීතය ගායනා කරනකොට මේ ඉතාමත්ම නිදහසේ මේක රස විඳිය යුතුයි සහ ඒ හදවත් ස්පර්ශ කළ යුතුයි. ඉතින් මට හිතනවා යම් යම් තැන් එක්ක ලක්ෂාන් ෆයිට් කරනවා, සමහරක් තැන් ජය ගන්නවා, සමහරක් තැන් ජය ගන්නේ නැහැ. අපි බලමු කොච්චරක් ජය පැත්තට බරද කියලා. නෙළු අධිකාරී මහත්මිය, මට හිතෙනවා අද තීම් එකේදී ඔහුගේ දක්ෂකම් පෙන්වන්න හැකි ගීතයක් තව ඔයිට වැඩිය හොයා ගන්න තිබුණේ නැතුවා දෝ කියලත් මට හිතෙනවා. මම දන්නා ඔයිට වැඩිය ලොකු කැපැසිටි එකක් එයා ළඟ තියෙනවා, ලොකු ප්‍රමාණයක් එයාට යන්න පුළුවන් එයාගේ වොයිස් එකත් එක්කලා. ඉතින් කොහොම වුණත් එයාට අද දවසේ තෝරගන්න ඒ තීම් එක තුල තෝරගන්න තිබුණු ප්‍රමාණය තුල තමයි ඔහුට අද ඒ දේ කරන්න පුළුවන් වුණේ. නමුත් මම දන්නවා අද කරපු දෙයට වැඩිය ගොඩක් ඉහළ එහා ගිය හැකියාවක් ඔහුට තියෙනවායි කියලා මම ඔහුට සුබපතනවා. තීක්ෂණ අනුරාධ මහත්මයා, ලක්ෂාන්ගේ ෆස්ට් ඉන්ටර්විව් එක වෙලාවෙත්, ඒ කියන්නේ සියත වොයිස් ඔෆ් ඒෂියා ෆස්ට් ඉන්ටර්විව් එක වෙලාවේ ජජ් පැනල් එකේ මමත් හිටියා. ඉතින් ඇත්තටම එදා ගායනා කරපු ගායනයත් එක්ක මම ලක්ෂාන් දැක්කේ ඉස්සරහා අනාගතේ ඉන්න පුළුවන් දක්ෂතම ගායන ශිල්පියෙක් බවට පත්වේ කියලා. ඒ කියන්නේ ඒ රාගධාරී සංගීතයේ තියෙන ඒ තාක්ෂණික ක්‍රමවේද හරි සූක්ෂමව පාවිච්චි කරනවා ලක්ෂාන්. ඉතින් ඇත්තටම අද මං හිතන්නේ මේ ගීතයේත් හැබැයි ඒක මේ හොඳකම තියෙන සාමාන්‍ය දැන් මේ ගීතයේත් එයා සමහර තැන්වල ඒක දැම්ම එයා. ඒක දාන්න එයා උත්සාහ කරා සහ ඒ උත්සාහයන් සාර්ථකයි. ඉතින් මම ලක්ෂාන් දකින්න ඉතා දක්ෂ ගායන ශිල්පියෙක් විදියට ලක්ෂාන්. ඉතින් ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා මේ තරඟයේත්, මේ තරඟයෙන් පසු සංගීත ශේෂ්ත්‍රයෙන් ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා. ලක්ෂාන් සුභවතන, ඔබට අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.